හනේ කට්ටි පෑදීගෙන එනවද? හිසකිස් ගැලවීම දින 7 නවතා දමන කේෂා සිලෝන් හෙයා ඔයිල් ගෙදරටම ගෙන්වා ගන්න නම ලිපිනේ දුරකථන අංකය අපිට එවන්න. මම හිතන්නේ එහෙම අභියෝග සමහර අභියෝගාත්මක කැරක්ටර් එකක් කරපු ෆිල්ම් එකක් තමයි ලංකාවේ හුස්ම කියලා කියන්නේ. ගොඩක් අය හුස්ම චිත්‍රපටය පිළිබඳ කතා බහ කරන්න ගත්ත මේ යම් යම් සමහර වීඩියෝ ක්ලිප්ස් අර ධනංජය අයියා කිව්වට පස්සේ ඒ අවුරුදු 10න් පස්සේ සෝෂල් මීඩියා එක වෛරල් වෙන්න ගත්තට පස්සේ මේ ඉන්නේ චමක්. කොහොමද මේ අත්දැකීම සහ එකපාර්ට් එකේම වෛරල් වෙච්ච ගමන් ඔබ පොඩි නිහඬියාවක් ඉන්න වැඩි ඒවට උත්තර දෙන්න නැතුව? මම හිතන්නේ හොඳම දේ ඒක නේද? එහෙම චරිත කරනවා නම් ලෑස්ති වෙන්න ඕනේ මේ වගේ කමෙන්ට්ස් වලටත්. මම හිතන්නේ ඒවට වෙනම අපි ෆීඩ්බැක් එකක් දෙන්න නැතුව සයිලන්ට් වෙන එක තමයි හොඳ. මම හිතනවා මං කරන චරිතත් එක්ක සෝෂල් මීඩියා මට එච්චර ඕනේ නැහැ කියලා. ඒ හින්දාම සමත් දැන් මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න තව. දැන් normally මේක හරි අභියෝගාත්මක චරිතයක්. මේක දැන් ඔයාට ආවට පස්සේ කොහොමද ඔයා මේක ගන්න කැමති වුණාද? කොහොමද ඔයාගේ රියැක්ෂන් උනේ? කොයි වගේ සිතුවිලිද ඔයාට ආවේ? වෙඩින් එකට මාසෙයි. එතකොට පොඩ්ඩක් කොහොමද පාර්ට්නර් කෙනෙක් ලැබුණු ඔයාට සපෝට් එක? එයා කියලා තියෙන්නේ ඔයාට ඕක කරන්න, ඔයා ඔහොම කැරක්ටර්ස් කරන්න. හැබැයි ඔයා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා නම්, දිගටම ඉන්නවා නම් ඔයා ඕක කරන්න. ඔයාට එහෙම පුළුවන් නම් විතරක් කරන්න, නැත්නම් එපා. නැත්නම් ඔයා ගෙදරට වෙලා ඉන්න. හැමදෙස්සම වැඩ කරන්නේත් නැහැනේ මං අර ඉඳලා හිටලා එකක් මේවා කරලා සෝෂල් මීඩියා වලට කතා කරන්න දීලා මම සයිලන්ට් වුණා. අද මම මේ ප්‍රශ්නයක් අහන්නම්කෝ. පුබුදුද හොඳ ඉසුරුද හොඳ? ඇයිනේ කසදවන්න නෙමෙයි මම නිකන් මේ පුබුදුද හොඳ ඉසුරුද හොඳ කියලා ඒක කිතා මම අහන ප්‍රශ්නේ උත්තරේ දෙන්නකෝ. මම දන්නවා ගොඩක් අය හිටියා කියලා. මානේ පුබුදුද හොඳ ඉසුරුද හොඳ? බුද්ධිකත හොඳ ධනංජයද හොඳ? මම හරි ඇසා බලන් ඉන්න විදියට ඒ මිති නෑ ඔක්කොම හොඳයි. හරි හරි.